රංගේ බණ්ඩාරලාගේ පාලිත රංගේ බණ්ඩාර වටමම මාමේ කරන ප්‍රකාශය සත්‍යයක් මිස අසත්‍යයක් නොවන බව බෞද්ධාගමකාරයෙකු වශයෙන් ප්‍රතිඥා ප්‍රකාශ කර සිටිමි. මම ඊයේ දවසේ ගරු කතානායකතුමාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ කාමර අංක එකේ අපේ ගරු මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා එක්කලා සහභාගී වෙච්ච කණ්ඩායම් රැස්වීමේ නැත්තම් ඒ සාකච්ඡාවේදී ඔබතුමාලාගේ කැමරා 25ක් 30ක් ඉදිරියේ ඒ වගේම අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා 118 දෙනෙක් ඉදිරියේ මම ඉතාමත්ම විවෘතව බොහොම පැහැදිලිව සඳහන් කළා. මේ වෙලාවේ මන්ත්‍රීවරුන්ව මුදලට මිලදී ගැනීමේ ක්‍රියාදාමයක් තනතුරු වලට ලබා ගැනීමේ වරදාන වරප්‍රසාද වලට මන්ත්‍රීවරුන් පිළිපා ගැනීමේ වැඩතරහක් පටන් අරගෙන තියෙනවා කියලා ඒ පිළිබඳව මට ඔප්පු කිරීමට කරුණු කාරණා තියෙනවා කියන එක මම බොහොම පැහැදිලිව කිව්වා. එතකොට ඊයේ රාත්‍රියේ විවිධ මාධ්‍ය නාලිකාවල හොරාගමතිවරයාගේ බෝලබාලයන් විසින් විවිධ විදිහට විවේචන සිද්ධ කරා. ඒ විචන වලදී ඔවුන් කිව්වා අපිට එහෙම කතා කරලත් නැහැ, සල්ලි වලට කතා කරලත් නැහැ කියලා. මම එතන ඉඳලා එකින් එක මිත්‍රවරුනි ඔබ හැමුවේ ඔප්පු කරලා පෙන්නන කරුණු සාධක ඇතිව මම ආවට ගියාට කතා කරන මිනිහෙක් නෙමෙයි, කරුණ ඇතුව මම කතා කරන්නේ කියන එක බොහොම පැහැදිලි වෙනවා. මම පළවෙනියටම ඔබට ඊයේ රාත්‍රියේ මාධ්‍ය දෙනිච්ච එක ප්‍රවෘත්තියක් පටන් අරගෙන එතන ඉඳලා මම මේ සියලු කරුණු මාසතු තියෙනවා CD 10ක. හැබැයි CD 10 තියෙන CD ලොකු ප්‍රමාණය CD වල ලොකු වෙලාවක් කියන්නේ පොඩි වෙලාවක්. ඔබේ වටිනා කාලය මම ආශි කරන්නේ වැඩිපුර. එමනම් මම ඉදිරිපත් කරන්නම් ඔබට සාවධානව මේ සියලු කරුණු ඔබ මගකීමෙන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඉදිරිපත් කරන කරුණු සියල්ල ඔබ අතුලත් කරගෙන රටට මේ ඇත්ත හෙළි කරන්න ආණ්ඩු කවුරු කරත් කමන්නේ. හොරට පගාවට ජරාව දීලා තනතුරු දීලා මේ කරන කාලකන්නේ නිහින වැඩේ මේ රටකට මේ කුමන රටකටවත් ගැලපෙන්නේ නැහැ. ඒ ගැලපෙන්නේ නැති නිසා තමයි මේ කර්ම නොබියව ඔබ හැමෝම තියන්නේ. මේක ඉදිරිපත් කරපු තැන ඉඳලා මම දන්නවා 100%ක් මගේ ජීවිතය අනතුරේ මට බොහොම භාග්‍ය අපවානුවලත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තියෙනකොට මාව ඝාතනය කරන්න උත්සාහ කරා, මට නඩු දැම්මා, ඒ සියල්ලට මම මුහුණ දුන්නා. ඒ වගේ මේ ඉදිරිපත් කරාට පස්සෙත් මම දන්නා බොහොම පැහැදිලිව මගේ ජීවිතේ මගේ පවුලේ උදේ ජීවිත දේපළ වලට තර්ජන ඇති වෙනවා. මොකද මම ගෙවල් තුනක් ගෙන තිබ්බා, මගේ වාහන ගෙන තිබ්බා. ඒ දෙක ඒ තර්ජන වලට මම මුහුණ දුන්න පුද්ගලයෙක්. ඒ නිසා මම දන්නා මට තර්ජන එනවා කියලා. ඒ තර්ජනය ආවා රටට යහපතක් වෙන්න ඕන නිසා තමයි මම මේක ඉදිරිපත් කරන්න කියන කාරණේ ඔබට ප්‍රකාශ කරනවා. Thank you.